රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත රාත්‍රියේ ප්‍රවෘත්ති විකාශයයි මෙලෙසින් ආරම්භ වන්නේ මම රසික සඳරුවන් ඉදිරිමාන්න ප්‍රථමයෙන් සිරස්සල වෙතයි අවධානය හෙට සහ අනිද්දා රටම නිහඬ කරවන බව වෘත්තීය සමිති කියයි හෙට සහ අනිද්දා රට පුරා විරෝධතා රැල්ලක් ජනපති රනිල්ගේ නීතිඥ දිවියට වසර 50යි දෙදහස් විසිතුනේදී නව ආර්ථිකයක් රටේ ආර්ථිකය තාම තියෙන්නේ කොළඹ රනිල් කියයි කුඩු ජාවාරමේ ලොක්ක අල්ලන බලය SF ට සජිත් කියයි සියලු භාණ්ඩවල මිල බදු සංශෝධනයෙන් ඉහළ යන්නේ නැති බව සියමලා පිටිය කියයි IMF දෙන්න හදන්නේ තਿੱත් බෙහෙද්ද එහෙම නැත්නම් විෂගුලිද රටවල් මරලා සමාව ඉල්ලු IMF දොස්තර ගැන අද ටෙලිවැකියෙන් මුලින්ම දේශීය පුවත්පතටයි අවධානය. හෙට සහ අනිද්දා රටපුරා විරෝධතා ගණනාවක් සංවිධානය කර ඇතැයි වාර්තා වනවා. රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ අයවැයට එරෙහිව නැගී සිටිමු යන්න තේමා කර ගනිමිනුයි විරෝධතා සංවිධානය කිරීමට තීරණය කර ඇත්තේ. වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය මීට මුල් වී ක්‍රියා කරනවා. ඔගොල්ලෝ දෙසැම්බරට අයවැය සම්මත කරන්න නත්තලොත් කාලා විදේශගත වෙලා සවාරි ගිහිල්ලා ඉන්න අපි ජනවාරි මාසේ මේ ගනුදෙනුව බේර ගන්න පටන් ගන්නවා උල්සන සම්බන්ධ කරන මධ්‍යස්ථානයේ සදා අපි ක්‍රියාමාර්ග ගන්න සූදානම් කරලා තියෙන්නේ ඒ නිසා රට විකුණන රනිල් රාජපක්ෂ කෙරෙහිව දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ග වලට යන්න අපි ජනවාරි මාසේ පටන් ගන්නවා අපි රටේ ජනතාවට කියන රට විකුණන ක්‍රියාමාර්ග නවත්තන්න හොඳින් කියලා දෙයක් නැත්නම් අපිට පාවිච්චි කරන්න තියෙන වැඩවලද ඒ නිසා රට නවත්තන්න අපිට වෙන්නේ ඒ නිසා අපි මේ වෙනුවෙන් මුළු රටම එක පෙළට පෙළ ගස්සනවා ජනවාරි මාසේ සිට 20/23 රනිල් රාජපක්ෂ එළවන අරගලේ පටන් ගන්නවා කියන කාරණය අපි අවධාරණය කරලා කියනවා ඒ නිසා හෙට දවසේ රට පුරා නගර මට්ටමින් එකතු වෙන්න සමාජවාදී තරුණ සංගමය අද කුරුණෑගලදී විරෝධතාවයක නිරත වුණා ජනතාව වෙනුවෙන් වග කියන නවපාලනයක් බිහි කරමු යන්න තේමා කර ගනිමිනුයි විරෝධතාවය සංවිධානය කර තිබුණේ විරෝධතාවයට පොලිසියෙන් බාධා එල්ල වුණා සමාජවාදී තරුණ සංගමය අද කුරුණෑගල ඔරලෝසු කණුවසලදී විරෝධතාවයක නිරත වුණා. ජනතාව වෙනුවෙන් වග කියන නව පාලනයක් ගොඩනැගීමේ අරමුණින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණා. කුරුණෑගල කොළඹ ප්‍රධාන මාර්ගයේ සංවිධානය කර තිබූ මෙම විරෝධතාවය වැළැක්වීමට පොලිසිය කටයුතු කළා. කෙසේ වෙතත් විරෝධතාකරුවන් කුරුණෑගල රජපිහිල්ල අතුරු මාර්ගයක සිය විරෝධතාවය යලිත් ආරම්භ කළ බවයි අප වාර්තාකරුව ප්‍රකාශ කළේ. මේ කුරුණෑගලින් ආරම්භ කරපු සටන හැම දිස්ත්‍රික්කයකම හැම තරුණයම අවුලාමි දෙරටේ ජනතාවට වග කියන ජනතාව වෙනුවෙන් කරන දෙන අලුත් පාලනයක් ඒ වෙනුවෙන් ප්‍රතිවරණයක් ඒ වෙනුවෙන් ජනකාරී මහජන නියෝජන සහිත පාලනයක් ඇති කිරීම වෙනුවෙන් මේ සටන අදත් හෙටත් අනාගතයටත් දිනන දරුත් අඛණ්ඩව රැයනවා ඔයාලා අපි ඔක්කොම එකම බෝට්ටුවේ ඊළඟ සැරේ එන්නේ අපි අරන් ආපු හේසකම තමයි අන්නේ හේසකේ අපි ඔක්කොම ළඟින්න වෙනවා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ වෘත්තීය නීතිඥ දිවියට වසර 50ක් පිරීම නිමිත්තෙන් විශේෂ සැමරුම් උත්සවයක් ඊයේ පැවැතුණා. ඒ කොළඹ ශංක්‍රීලා හෝටල් පරිශ්‍රයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ වෘත්තීය නීතිඥ දිවියට ඊයේ වසර 50ක් සම්පූර්ණ වුණා. ඒ වෙනුවෙන් ඊයේ දින නීති වෘත්තිකයන් සංවිධානය කළ විශේෂ සැමරුම් උත්සවයක් පැවැතුණා. ශ්‍ර
ශ්‍රී ලංකාවේ දේශපාලන හා විවිධ ශ්‍රේෂ්ඨවල නියතු නීතිඥවරුන් දහසකට අධික පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. We have a challenge when the whole system is being questioned by younger generation. I would like very much if we can all get together and put our heads together so that in the 75th year of our independence that we can put the major questions behind us and be the children of one month. මේ අතර 2023 වසරේදී නව ආර්ථිකයක් නිර්මාණය කිරීමට කටයුතු කරන බව රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරනවා. ඒ 2048 නැමැති තරුණ සංවිධානය සමග අයවැය ගැටලු පිළිබඳ සිදු කළ සාකච්ඡාවකට එක්වෙමින් මෙම සාකච්ඡාව පැවැත්ුණේ ජනාධිපති නිල නිවසේදී. මම බලන්නේ එන අවුරුදු 25 දී තුලදී මීට වඩා හොඳ ආර්ථිකයක් ශක්තිමත් ආර්ථිකයක් ආපහු අපි ජපානයේ චීනයේ සිංගප්පූරුව කොරියා වගේ ඉදිරියට යන්න පුළුවන් ආර්ථිකයක් හදාගන්න. මේ අයවැයෙන් තමයි ඒක පටන් ගන්න. මේ අගෝස්තු මාසයේ ගෙනාවේ අයවැයෙන් මේ රටේ කඩාවැටෙන ආර්ථික ස්ථාවරභාවයක් ඇති කරා. අද 2023 ඉඳන් තියෙන ස්ථාවරභාවය ක්‍රියා කරන නිසා අතරම අලුත් ආර්ථිකයක් හදන්නත් වැඩ ආරම්භ කරන්න. දැන් මේ රටේ තිබුණේ මේ ආර්ථික කඩාවැටීම එක සැරේ වුණේ කන්නේ මේ අවුරුදු දෙකකට පෙර දැනගෙන හිටියා. කොහොමද මේ වර්ෂෙත් මේක පාර්ලිමේන්තුවේ කතා කරලා විවාද කරා. ඒත් කිසිම එක පාර්ලිමේන්තු වාර්තාවක් ඉදිරිපත් කරේ නැහැ මේ අවස්ථාවේදී මේ ආර්ථිකය කැඩිලා මේ තත්ත්වයට එනවා කියලා. මහ බැංකුව අධිපති ගේනවා කතා කරා රට දැනු උද්දීමක් අනතුරු හැංගීමක් ඒවලදී එතනින්වත් සිදු වුණේ නැහැ. මේ තියෙන තාම රටේ ආර්ථිකයේ තියෙන කොනම බස්නාහිර පළාත. ඕක නැත්ත බස්නාහිර පළාත තියෙන අනික් අටම වැඩි කරන්නේ නැතුව මේ කරන්න අපිට වෙනම ආර්ථික හදන්න ඕනේ ඒ ප්‍රාදේශවල. ඒකට තමයි දැන් උත්සාහය කරන්නේ. ඔබතුමා සඳහන් කළා තියෙනවා වර්තමාන තරුණ පරපුර ලෝකයේත් එක්ක ගනුදෙනු කරන්න කැමති. ඒ අප්ග්‍රේඩ් වෙන ජීවිත රටාවත් එක්ක ඕනෑම කරන්න ඕනේ කියලා. ඉසාරලව කිව්වොත් ඊළඟට එන iPhone එකට අපි යන්න කැමති අප්ග්‍රේඩ් වෙන්න අපි. හැබැයි මේ තියෙන වර්තමාන තත්ත්වෙත් එක්ක රුපියල් ලක්ෂක වගේ වැටුමක් ලබන කෙනෙක්ටත් ආදායම් බද ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. ඒතකොට ඒ ජීවන රටාව ප්‍රායෝගිකව අපිට අත්පත් කරගන්න අපහසුතාවයක් වෙලා තියෙනවා. තරුණයන්ගේ එක පුද්ගල ආදායම වර්ධනය කරන්න විශේෂ වැඩපිළිවෙලක් තිබෙනවද? ඊට ප්‍රශ්නයක් රුපියල් 370.80 තියෙනකොට ඩොලර් එක හා සම්බන්ධව ඒත් මීට ඉස්සෙල්ලත් වල වාගේ ජංගම දුරකථනය බැලුවාම යම් කිසි මිලක් වැඩි වෙලා තියෙනවා. සමහර අය කොහොම හරි මුදල් හොයාගෙන වැඩ කටයුතු කරා. අනික් අයට අමාරුලා සාමාන්‍ය වරගත්. අනික තියෙන්නේ දැන් ඉතින් අලුතෙන්ම තියෙන ඇපල් මොකද්ද? ඇපල් 14 Pro. 14 Pro. මේ කියන්නේ මේ අවුරුදු 4 ඇපල් කීයක් ඇවිල්ලා තියෙනවද? ජංගම දුරකථනයක් අරගෙන ප්‍රක්‍රියා කරන ඇත්ත වශයෙන්ම තමන් වාහනයක් ගත්තොත් හැම වෙලේම බෙන්ස් කාර්යයක් ගන්න බලන්නේ නැහැ තියෙන ජංගමයකින් වැඩ කටයුතු කරගෙන යන්න ඉදිරි බදු සංශෝධන වලින් කිසි විටකත් සියලු භාණ්ඩවල මිල වැඩිවීමක් වන්නේ නැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටියේ පවසනවා. ඒ මොරවත්ත ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් 9 වෙනිදා බදු සංශෝධන පනතක් ඉදිරිපත් වෙන්නේ නැහැ. සමහර විට ලබන සතියේ 13 හෝ වෙනත් දිනයක. ඒක එකක්. දෙවෙනි කාරණාව ඒ ඉදිරිපත් වෙන සංශෝධනයන් කිසිවක්ම මෙවර අයවැය ලේඛනයට සම්බන්ධ නැහැ. ඒවා අතුරු අයවැය ලේඛනයේ තිබුණු යම් කරුණු හෝ මේ අයවැය ලේඛනයට පෙර ඉදිරිපත් වූ යම් කරුණු. වැදගත්ම දේ ඒ ඉදිරිපත් වෙන බදු සංශෝධන නිසා කොයිම වෙලාවකවත් සියලු භාණ්ඩවල මිල වැඩි වෙන්න කිසිම හේතුවක් නැහැ. මොකද මේ සංශෝධනවල ඉදිරිපත් වෙන සියලුම කාරණා ඍජු බදු සම්බන්ධව ආදායම් බදු වැඩි ලාභාංශ බදු වැඩිවීම මේ ආදී කරුණු. ඒ නිසා මේවා නිසා සියලු භාණ්ඩවල මිල වැඩි වෙනවා කියලා මොකද අපි හැම මොහොතකම කිව්වා මේ රටේ බදු සංයුතිය ඍජු බදු වලට පුළුවන් තරම් මාරු කරන්න කියලා. මේ ඉස්පත් වෙන ආදායම් බදු ඒ වගේම විශේෂයෙන්ම ලාභාංශ බදු සියල්ල ඍජු බදු. යම් අයෙක් තමන් උපයාගත් ආදායමෙන් මේවා ගෙවන්නේ. අපනයන සම්බන්ධත් එහෙමයි. එවැනි බද්දකින් කිසි විටකත් මේ සාමාන්‍ය අපිටත් අවශ්‍ය බඩු භාණ්ඩවල මිල දැන් මේ සියලු භාණ්ඩවල මිල ඉහළ යනවා කියන එක කිසිසේත්ම සිදු වෙන්නේ නැහැ කියන එක වගකීමෙන් කියනවා මම. දූෂණය, වංචාව, නාස්තිය, අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවකිය දැන්. ටෙලිවිෂන් ටෙලිවකිය ලෝකයේ රටවල් වල ආර්ථික මට්ටම් ශ්‍රේණිගත කරන ආයතන රාශියක් තියෙනවා. Moody's Investors Services එක ආයතනයක්, Fitch Ratings තවත් ආයතනයක්, ඒ වගේම Standard & Poor's
තවත් ආයතනයක්. ශ්‍රී ලංකාව ගැන මේ ආයතන තුනම නිරන්තර ශ්‍රේණිගත කිරීම් ප්‍රසිද්ධ කරලා තියෙනවා කරමින් ඉන්නවා. මීට අමතරව ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේද අපේ රට ගැන විවිධ දත්ත ප්‍රකාශ කරනවා. දැන් Moody's Investors Service ආයතනය අපව CA කියන කාණ්ඩයට ඇතුළත් කරලා. මේ ආයතනය ණය ආපසු ගෙවීමේ හැකියාව දැක්වෙන මට්ටම් නැත්තම් තල අටක් පවත්වගෙන යනවා. දැන් අප සිටින්නේ 7 අදියරේ. ඒ අදියරේට තමයි මේ CA කියන්නේ. ඒ කියන්නේ ණය ආපසු ගෙවන්න බැරි වැඩිම අවදානම් කලාපයට තමයි දැන් අපි පත් වෙලා ඉන්නේ. මේ 7 කලාපයේ ඉන්න තවත් රටක් තියෙනවා. ඒ දකුණු අප්‍රිකාවේ දුප්පත්ම රටක් වන ගානාව. හැබැයි ගානාවේ උද්දමනය අපට වඩා හොඳයි. ගානාවේ උද්දමනය 40% වන විට අපේ උද්දමනය 61% කියලා Moody's Investors Service ආයතනය පෙන්වා දෙනවා. ඒ වගේම Fitch Ratings ආයතනය අපව CCC කාණ්ඩේ ඉඳලා CC වලට දැම්මා. ඒ කියන්නේ double C වලට දැම්මා. ණය ගෙවන්න බැරි අවදානම්ම කලාපයේ තමයි මේකත් CC කියන්නේ. මේ අතර ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ පෙන්වා දෙනවා අපි චීනයට විතරක් කොපමණ ණයද කියලා. ගිය වසරේ චීනයට ඩොලර් කෝටි 740ක් ණයයි කියලා ජෝන් හොප්කින්ස් පෙන්වා දෙනවා. මේ ණය අරගෙන තියෙන්නේ රාජ්‍ය ව්‍යවසායන් සඳහායි. අපේ බාහිර ණයවලින් 15%කටත් වැඩි ප්‍රමාණයක් තියෙන්නේ චීනයට. චීන එක්සිම් බැංකුවට විතරක් ඩොලර් කෝටි 430ක් ගෙවන්න තියෙනවා. චීන සංවර්ධන බැංකුවට ඩොලර් කෝටි 300ක් ගෙවන්න තියෙනවා. දැන් මේ සියලු සාධක දෙස බැලීමේදී අප රට ඇත්තේ අසාධ්‍ය තත්වයක බව ආය අමුතුවෙන් කියන්න ඕනේ නෑ නේද? මෙහිලා දැන් අප තෝරගෙන ඇති විශේෂඥ වෛද්‍යවරයා වනුයේ IMF හෙවත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලයි. මේ විශේෂඥ වෛද්‍යවරයා වෙතද අප ගියේ රෝගය හොඳටම ඔඩුදුවලා මරණාසන්න වුණාම නේද? දැන් අපි ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ඩොලර් බිලියන 2.9ක ප්‍රතිකාර ඉල්ලලා තියෙනවා. ලෙඩාට හොඳටම අමාරුයි. නමුත් මේ IMF දොස්තර හරි අමුතුයි. එයා මීට පෙර ලෝකේ මේ වගේම මරණාසන්න රෝගීන්ට ප්‍රතිකාර කරලා තියෙනවා. ඒ බොහෝ අවස්ථාවල අර ලෙඩා මලත් බඩ සුද්දයි කියලා අපේ ගැමි වහරට ගැලපෙන උත්තර තමයි හම්බ වෙලා තියෙන්නේ. අපේ අය නම් කියන්නේ IMF ඖෂධ තිත්තයි කියලයි. අපට තිත්ත බෙහෙත් බොන්න වෙනවා කියලා තමයි අපේ අය කියන්නේ නේද? නමුත් මේ අපි වගේම රෝගී වූ රටක් තමයි ග්‍රීසිය. ග්‍රීසිය හිටපු මුදල් ඇමති මහාචාර්ය යානිස් වරුෆාකිස් කියනවා IMF දොස්තර තිත්ත බෙහෙත් කියලා දෙන්නේ විෂ බෙහෙත් ගුලි කියලා. රටක් බංකලොත් කළ විට කරපු උන්දලම රට යලි කරවන විට මේ අර්බුදයෙන් ගොඩ ඒමට විසඳුම් සෙවීමට එයාලටම බාර දීම හරහා. ඒක හරියට අර හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක් නේද? දැන් අපට සිද්ධ වෙමින් තිබෙන්නේ ආන් ඒක. එහෙම වෙලාවක ඔය තිත්ත බෙහෙත් කියලා මේ අපිට ගිල්වමින් ඉන්නේ IMF එක දෙන වස ගුලිද කියලා දැන් හොයා බලන්නටම ඕනේ. සමහර බෙහෙත් තිත්තයි, ඒක ඇත්ත. නමුත් මේ තිත්ත බෙහෙත් කියලා අපට පොවන්න හදන්නේ වස ගුලිද කියලා පක්ෂ විපක්ෂ සියලු දෙනාම පන අදින රටවැසියා දිහා බලලා දැන්වත් කරුණා කරලා විමසන්න. ජාතික සම්පත් විකිණීම, ලාභ ලබන ආයතන විකිණීම, දිගට හරහට බදු ගහන එක, විදුලි බිල, ඉන්ධන බිල උදේ ඉඳන් හැන්දෑ වෙනකන් ඉහළ දාන එක, බැංකු පොලිය ඉහළ දාන එක නේද? මෙයාදී සමහර ක්‍රියාවලින් දැනට නම් ශ්‍රී ලංකාව කියන පන අදින රෝගියට බැලූ බැල්මට සුවයක් පේන තෙක්මානයක නෑ. හොඳේ IMF විශේෂඥ වෛද්‍යවරයා තමන් දුන්න සමහර වැරදි බෙහෙත් නිසා මියගිය රටවලින් වෙන රටවලට මෙයා බෙහෙත් කරලා තියෙනවා. එහෙම මියගිය රටවලින් පසු කාලේ සමාව ඉල්ලුවා. හොඳද? ඒක අමතක කරන්න එපා. IMF එක ලෝකේ සමහර රටවලින් සමාව ඉල්ලලා තියෙනවා. ඒ නිසා ඔය මියගියාට පසුව සමාව ඉල්ලන විශේෂඥ වෛද්‍යවරුකුගෙන් ඇති වැඩක් නැහැ නේද? මතක තියාගන්න. මේ තිත්ත බෙහෙත් කියලා හිතාගෙන සමහර වස ගුලි අපට ගිල්වන්නේ නැතුව සිටීම ඔය කොයි කාගේ කාගෙත් ඇඟට ගුණ විය හැකි බව ටෙලිවැකිය අවසන් කරමින් මතක් කරනවා.
කුඩුචාවාරම් කරුවන්ට නීතිය ක්‍රියාත්මක කර නීතිගරුක රටක් නිර්මාණය කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. කුඩුචාවාරමේ ලොක්කන් අල්ලන වගකීම ෆීල් මාෂල් සරත් ෆොන්සේකාට බාර දෙන බවයි විපක්ෂ නායක පවසන්නේ. ඒ කඩුවෙල පැවති ජනහමුවකට එක්වෙමින් හැමෝම පාවිච්චි කරන මාස්ක් එක ගැන කියනකොට කියපු කතා අපේ රටට කොරෝනා තියෙද්දි විදේශිකයෝ ගෙන්නන්නේ කියන අවස්ථාවේ අපි හොඳට ස්ක්‍රීනින් කරන්නයි කියනකොට කියපු විහිළු කතා බෙහෙත් ගැන කරපු ජාතික විහිළුව ජාතික ඇඳවිල්ල ඒ වගේම පැණිය ගැන තිබ්බ විශ්වාසය වැක්සින් ගැන කතා කරනකොට පැණියට මුල් තැන දුන්න අවසානයේ කොතනද නතර වුනේ මෑත ඉතිහාසයේ ප්‍රථම වතාවට මුළු රටම බංකොලොත් වෙලා ඒකට හේතුව කනගාටුයි ඇඳවිල්ලට බහුතරයක් වහල්ුණා ඇත්ත වශයෙන්ම මම මේ අවස්ථාවේදීවත් රටේ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා කරුණා කරලා රට ගොඩ ගන්නට නම් සත්‍යයට යථාර්ථයට මුල් තැන දෙන්න පැහැදිලිවම මම කියන්න කැමති තමුන්නාන්සලාට සමගි ජන බලවේග රජයක් තුල හොරුන්ගේ ආයුෂ ඉවරයි කවුරු මොන දේ ප්‍රකාශ කරා කුඩු ජාවාරමට විරුද්ධව දැඩි නීති පමුණවලා නීතිය හා සාමය ඒ වගකීම බාර දෙන සරත් ෆොන්සේක මැතිතුමාට කුඩු කාරයොත් විනාශ කරන වගකීම අපි බාර දෙන දැන් සමහරෙක් හෙට ඉඳලා මට ගහන්න පටන් ගනී මේ විනාශ කරනවා කියව කතාවට ඔව් විනාශ කරන කුඩු ජාවාරම විනාශ කරන කුඩු ව්‍යාපෘති කරන පොඩ්ඩ නෙමෙයි ලොක්කොටික අපි ඔක්කොම අල්ලනවා ලොක්කොටික අල්ලලා යුක්තිගරුක විනයගරුක රටක් අපි නිර්මාණය කරන නිදහස් ජනතා සභාවේ බදුලු දිස්ත්‍රික් වැඩසටහන් මාලාවේ තවත් එක් රැස්වීමක් අද පැවැතුණා. එහිදී කතා කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් සලහ පෙරමු පැවසුවේ හිට්ලර් ආවේ නාසිවාදීන්ගේ කරපිටින් බවයි. එහෙත් රනිල් වික්‍රමසිංහ අද එන්නේ නාස්තිකවාදීන්ගේ කරපිටින් බවයි ඔහු පෙන්වා දෙන්නේ. හිට්ලර්ව ගෙනල්ලා චාන්සලර්ව කරේ දේශපාලන ආරජිකත්වයට දා ආර්ථික අවපාතයට උත්තරයක් විදියට. එසම් මතක තියාගන්න මේ ජනාධිපතිවරයා දේශපාලන ආරජිකත්වයේ ආර්ථික අවපාතේ දාව ඉපදිච්ච ජනාධිපතිවරයෙක්. එදා හිට්ලර් බලයට ආවේ ජර්මනියේ නාස්තිවාදීන්ගේ කරපිටින් උදව්වෙන්. මේ ජනාධිපතිවරයා ආවේ ශ්‍රී ලංකාවේ නාස්තිකවාදීන්ගේ කරපිටින් උදව්වෙන්. ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරදී සිය බිරිඳ මරා දැමූ ශ්‍රී ලාංකිකයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඝාතනයට ලක් වූයේ 44 හැවිරිදී ශ්‍රී ලාංකික තිදරුමවා. ඕස්ට්‍රේලියාවේ මෙල්බන් හිදී සිය බිරිඳව ඝාතනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයෙකු ඕස්ට්‍රේලියානු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. 45 හැවිරිදි මෙම සැකකරු 43 හැවිරිදි බිරිඳව ඇයගේ නිවසේදීම ඝාතනය කර ඇති බවයි වාර්තා වන්නේ. ඇය තිදරු මවක්ද වෙනවා. ඝාතනය සිදුවන අවස්ථාවේ කුඩා දියණිය අසල්වැසි නිවසකට ගොස් ආධාර ඉල්ලන ආකාරය දැක්වෙන CCTV දර්ශන පොලිසිය මෙවන විට මාධ්‍යට නිකුත් කර තිබෙනවා. අදාළ ඝාතනය සිදුවන අවස්ථාවේ සැකකරු ඔහුගේ පුත්‍රයාටද පහර දී ඇති අතර දරුවා රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් මොවුන් කලක සිට වෙන්ව ජීවත් වන බව ජාත්‍යන්තර මාධ්‍ය සඳහන්. ඒත් සමගින් සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන්. මෙතැන් සිට සතිය ඔබට වැඩසටහනින් සමගින් එක්විය හැකි. යළිත් හමුවෙමු හෙට උදෑසන 6ට අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුවදායී රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.